සුබ මධ්‍යනක් ඔබ එක්වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රතිය සිරස්තල වෙත ශ්‍රී ලාංකිකයන් 4 දිනකු ලන්ඩනයේදී අත්අඩංගුවට ITN සූර්ය මංගල්‍යයට ඉහළ ජන සහභාගිත්වයක් තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන 4ක් යාන්ඔය අහිමි වූ වන සම්පත වෙනුවෙන් පැල 3 ලක්ෂයක් පැමිණිලි නිසා ඉන්දියා මැතිවරණ කොමිසමත් කාර්ය බහුලයි තහනම් සංවිධානයකට සම්බන්ධයයි සැකපිට ශ්‍රී ලාංකිකයින් 4 දිනකු ලන්ඩනයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා පසුගිය 10 වෙනිදා රාත්‍රියේ ලන්ඩනයේ ලූටන් ගුවන්තොටුපළට පැමිණි අවස්ථාවේදී ලන්ඩන් පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගෙනැත්තේ 2000 වසරේ ත්‍රස්ත විමර්ශන පනතේ 11 වෙනි වගන්තියට පටහැනි තහනම් සංවිධානයක් ඔවුන් නියෝජනය කරන බවයි ලන්ඩනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය සඳහන් කරන්නේ ඒ අනුව ඔවුන් පොලිස් සහ අපරාධ පරීක්ෂණ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබෙනවා සැකකරුවන් සිව් දෙනා පොලිසිය රදවාගෙන ප්‍රශ්න කරන බවද ලන්ඩන් මාධ්‍ය අනාවරණය කරනවා දොරින් දොර කිරිතුරුවා රටටම සමෘද්ධිය ප්‍රාර්ථනා කරමින් සමරන අසිරිමත් සූර්ය මංගල්‍යය හෙට දිනේ උදා වෙනවා. ඒ වෙනුවෙන් පැවැත්වෙන හෙළයේ දෙවැන්තම බක්මහා උළෙල ITN සූර්ය මංගල්‍යය ආණමඩුවේදී මෙවන විට පැවැත්වෙනවා. නව අවුරුදු අසිරියෙන් හැඩවෙන සූර්ය මංගල්‍යය 2019 ආනමඩුව ආඩිගම දේවාල හන්දිය සියබලන්කොටුව වැව්තාවුල්ලේදී මෙවර සූර්ය මංගල්‍යය පැවැත්වෙන්නේ විවෘත පාපෙදි තරගය පිහිනුම් සහ ඔරුපැදීමේ තරගය මෙහිදී විශේෂ වනවා එමෙන්ම කාන්තා හා පිරිමි ගමහරහ දෙවීමේ තරග අද උදැසන පැවැත්තුණා අපි බලමු මේ කිලෝමීටර 12ක දුර මේ කාන්තාවන් කොහොමද අවසන් කරන්න කියලා අලුත් අවුරුදු ක්‍රීඩා මෙන්ම අවුරුදු චාරිත්‍ර ඉටුකිරීම පිළිබඳවද සූර්ය මංගල්‍යයේදී විශේෂ අවධානය යොමු වෙනවා ආනමඩුව ප්‍රදේශයේ පමණක් නොව බොහෝ දුර බැහැර ප්‍රදේශවල සිටින අය පවා මෙවර ITN සූර්ය මංගල්‍යය සමග එක්වන බවයි අප නිෂ්පාදක කණ්ඩායම සඳහන් කරන්නේ මංගල්‍යයේදී ITN නවරුදු කුමරහා කුමරිය තේරීමේ තරග හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි. මෙම සියලු තරගයේ සෞහා විචිත්‍රාංග සජීව ලෙස විකාශය කිරීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබෙනවා. ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඉතාමත් වාසනාවන්ත වර්ෂයක් වෙන්න කියලා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. උත්තලම දිස්ත්‍රික්කයේ ජාතික කාර්තව්‍ය ජාතික නාලිකාවක් හෝ වෙනත් නාලිකාවක් සම්බන්ධ වෙලා කරන ප්‍රථම අවස්ථාව තමයි ස්වාධීන රූපවාහිනී නාලිකාව අද මේ සිදු කරන්නේ. මේ ඓතිහාසික භූමියට ඇවිල්ලා ඔබ දක්වන සහයෝගය පිළිබඳව විශේෂයෙන්ම ITN නාලිකාවේ සභාපතිතුමිය ඇතුළු සියලු දෙනාටමත් මම විශේෂ ස්තුතිය ගෞරවමය ආස්ථාය පුද කරනවා. මෙවැනි ජාතික තලයේ උත්සවයක් උත්තලම දිස්ත්‍රික්කයේ පවත්වන ප්‍රථම වතාව මේ සඳහා මැදිහත් වුණේ ගරු රංගේ බණ්ඩාර අමාත්‍යතුමා එතුමාගේ සහ කාර්ය මණ්ඩලයේ උත්සාහය නොවන්නට මේ සාර්ථක වන්නේ නැහැ මේ මට්ටමින් ඒ වගේම සති දෙකකට අධික කාලයක් මේ ස්ථානයේ නැවතිලා මේ සාර්ථක කරගන්න ITN කාර්ය මණ්ඩලය අති විශාල කැපවීමක් කරා ඒ පිළිබඳව උන්ටත් විශේෂ ස්තුතිය පුද කරමින් සියලු දෙනාටම සුභ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අප මේ මොහොතේ ආනමඩුව සියඹලන්කොටුව වැව්තාවුල්ලේ පැවැත්වෙන ITN සූර්ය මංගල්‍යය සමග සජීවීව සම්බන්ධ වෙනවා. ආසිරි වත්සලා සරුසාර බක්මහේ හැඩ කාරම මහා මංගල්‍ය සූර්ය මංගල්‍ය 2019 ITN මාධ්‍ය ජාලය බොහොම අභිමානයෙන් ඔබට තිළන කරන මේ දෙවැන්ත වසන්තයත් එක්ක මේ මහා මංගල්‍යත් එක්ක ආනමඩුව සියඹලන්කොටුව වැව්තාවුලට අති විශාල ජනකායක් එක් වෙලා ඉන්නවා මගේ පසකින් ඔබට දකින්නට පුළුවන් සූර්ය මංගල්‍ය වෙනුවෙන්ම අපි ඉදි කරපු दर्शन तलय इतामात्म अपूरु अभिमानम दर्शन तलय केंदला अद दवस पुराम अपी तरंग विशाल प्रमाणयक पात्त मिने नुवा इतिन नैगम एविल्ला पुत्थलम दिस्ट्रिक्केट आनमडूट एविल्ला एवगेम में सियंबलान कुटुव वैवतावलेट एविल्ला अपी में विधियेट सहोधरकम हितवात्कम विदाहदा गनिद्दी अति विशाल जनकायक अद उदयसन सिटम अपित्तके गतुना एवगेम ओंगे सहोधरात्वे विदागत्ता एवगेम ओंगे दयाबरात्वे मनुष्य
ස්තුතියි නිමේෂ සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් දිවෙන පුරා වැඩසටහන් රැසක් පැවැත්තුණා බොල්ලෑකල සිසිර කුමාර පදන මහා ග්‍රාම සංවර්ධන සමිතිය එක්ව සංවිධානය කළ බක්මහ උලෙල බොල්ලෑකල මහවිද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ මගපෙන්වීම අනුවයි මෙය සංවිධානය කර තිබුණේ විවෘත පාපැදි සවාරියක් අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගැතිළු වැඩසටහන් රැසක් පැවැත්තුණා මිනුවන්ගොඩ මෙත්පියස විශේෂ අවශ්‍යතා සහිත දරුදරියන්ගේ වෘත්තීය පුහුණු ආයතනය ප්‍රථම වරට සංවිධානය කළ අවුරුදු උළෙල පන්සල්ගොඩ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්තුණා ඒ එම ආයතනයේ කලමනාකාර අධ්‍යක්ෂ උපාලි වෙතසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් දරුදරියන් සඳහා සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමේ අරමුණින් අවුරුදු චාරිත්‍ර රැසක් සිදු කෙරුණා දරුදරියන්ගේ සහභාගීත්වයෙන් ක්‍රීඩා ඉසව් රැසක්ද පැවැත්තුණා නුගේගොඩ රොටරි ජාත්‍යන්තර පාසලේ අවුරුදු උළෙල මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේදී පැවැත්තුණා විදුහල්පති රේණුකා ලොකුගේ මහත්මියගේ උපදෙස් අනුවයි එය සංවිධානය කර තිබුණේ සංස්කෘතිකාංග හා ජන ක්‍රීඩා රැසකින් උත්සවය අලංකාරවත් වුණා ශ්‍රී ලංකා ගුවන් හමුදා සුබසාධක අධ්‍යක්ෂකය සංවිධානය කරන ගුවන් හමුදා අවුරුදු පොළ කොළඹ ගුවන් හමුදා රයිෆල් ග්‍රීන් ක්‍රීඩාංගණයේදී පැවැත්තුණා. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජාම්පති මහතාගේ ප්‍රධානත්වයෙන් අලුත් අවුරුද්ද වෙනුවෙන් පහසු මිලට භාණ්ඩ ලබා දීමේ අරමුණින් මෙය සංවිධානය කර තිබුණා. ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපති අනුමා ජාම්පති මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. යන්වේ ව්‍යාපෘතියෙන් හානි වූ වන සම්පත වෙනුවෙන් පැල 300,000ක් සිටුවීමට රජය පියවරගෙන තිබෙනවා. යන්වේ ව්‍යාපෘතියේ ජලපෝෂක ප්‍රදේශයට අයත් වූ ශාක රැසක් විනාශයට පත් වුණා. ඒ වෙනුවෙන් වටිනා ශාක 300,000ක් රෝපණය කිරීමට රජයේ උපදෙස් මත වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පැල රෝපණය කිරීමේ කටයුතු මේ දිනවල සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. ප්‍රදේශයට ආවේනික තේක්ක, බොරුත, පලු, කොහඹ, මයිල හා කොට්ටම්බ වැනි ශාක මෙසේ රෝපණය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ සඳහා ප්‍රදේශයේ ගොවි සංවිධානවල සහය ලබා ගැනීමටද අපේක්ෂා කෙරෙනවා. මහනුවර මහරෝහලේ තලසීමියා වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම කටයුතු කඩිනම් කර ලෙස අමාත්‍ය රාජිත සේනරත්න මහතා නිලධාරින්ට උපදෙස් ලබා දී තිබෙනවා. මහනුවර මහරෝහලේ තලසීමියා වාට්ටු සංකීර්ණය මහල් අටකින් යුතුවයි ඉදිකෙරෙන්නේ. එය ඉදිරි මාස දෙක තුලදී විවෘත කිරීමටයි සැලසුම් කර තිබෙන්නේ. ඊට සමගාමීව තලසීමියා රෝගීන් සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ සැත්කම්ද ආරම්භ කරනවා. මේ සඳහා වැකිරෙන මුදල රුපියල් මිලියන 1700ක්. දැනට දෙවෙන පුරා තලසීමියා රෝගීන් 3000ක් පමණ සිටින බව සෞඛ්‍යාංශ පෙන්වා දෙනවා. ඔවුන් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා මෙවන විට මධ්‍යස්ථාන 14ක් දෙවෙන පුරා ස්ථාපිත කර තිබෙනවා. ප්‍රදේශ දෙකක සිදු වූ රියානතුරු දෙකකින් කාන්තාවන් දෙදෙනෙකු මියගොස් කුඩා දරුවෙකු තුවාල ලැබුවා. අනුරාධපුර මැදවච්චිය පදවිය ප්‍රධාන මාර්ගයේ සිදු වූ මෝටර රථ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෝටර රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක ගැටීමිනුයි අනතුර සිදු වුණේ. එම අවස්ථාවේදී මෝටර රථයේ රියදුරා සමග 4 දෙනෙකු ගමන් කර තිබෙනවා. අනතුරෙන් මියගිය මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 56 හා 36 වයස්වල පසුවන කාන්තාවන් දෙදෙනෙක් අවුරුදු 4ක කුඩා දරියකද තුවාල ලැබුවා. මෝටර රථයේ රියදුරා අත්තරන්කොටගත් බවයි මැදවච්චිය පොලිසිය සඳහන් කළේ. මේ අතර බගවන්තලාව ලොයිනෝල් කැම්පියන් ප්‍රදේශයේ දහවණේ වූ පෞද්ගලික බස් රථයකට යටවීමෙන් අවුරුදු 3ක් වයසති පිරිමි දරුවෙකු බරපතල තුවාල ලැබුවා. අනතුරින් පසුව බස් රථයේ රියදුරා පලා ගොස් තිබෙනවා. අනතුරුව ඔහු බගවන්තලාව පොලිසියට බහර වී තිබෙන බවයි වාර්තා වන්නේ. ඩුබායි අධිකරණයක් මගින් ශ්‍රී ලාංකික කාන්තාවකට මාස 6ක සිර දඬුවමක් නියම කර තිබෙනවා. ඩුබායි ගෘහ සේවයේ නිරතව සිටි ශ්‍රී ලාංකික කාන්තාවකටයි මෙම සිර දඬුවම ලබා දී තිබෙන්නේ. මාස 6ක සිර දඬුවමකින් පසු ඇය එරටින් පිටුවහල් කිරීමටද අධිකරණය නියෝග කර තිබෙනවා. තමා සේවය කර නිවසේ ගිහිමි කාන්තාවට අයත් මෝටර රථයක් ගිනි තබා විනාශ කළ බවටයි ඇයට චෝදනා එල්ල වී ඇත්තේ. එහෙත් එම චෝදනාව තමා ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලාංකික කාන්තාව ඩුබායි අධිකරණයේ හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
කාන්තාවන් ස්වයං රැකියාව සඳහා යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ධන සවිය ණය යෝජනා ක්‍රමය මෙවැනි විට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. සමෘද්ධි අමාත්‍යාංශයයි වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. සමෘද්ධි ප්‍රතිලාභින්ට ඉතා සහනදායි පොලී පදනමක් මත ස්වයං රැකියාව සඳහා මේ යටතේ ණය මුදල් ලබා දෙනවා. ස්වයං රැකියා පුහුණුවද ලබා දීමටයි කටයුතු කර ඇත්තේ. ධන සවිය ණය යෝජනා ක්‍රමයේ වැඩසටහනේ එක් අදියරක් හලාවත මාදම්පේ ගල්මුරුව ප්‍රජා මූල බැංකු පරිශ්‍රයේදී පැවැත්තුණා. ස්වයං රැකියා නිෂ්පාදන වැඩමුළුවක්ද සංවිධාන කර තිබුණා. මාදම්පේ ප්‍රදේශයේ සමෘද්ධිලාභී කාන්තාවන් 450ක් පමණ මේ සඳහා එක්ව සිටියා. දිවයින පුරා සිදු කිරීම සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් තුලින් කුරුණෑකල පොල්ගහවිල ප්‍රදේශයේ ඉදිකල වාහන සුරකුම් මධ්‍යස්ථානය වයඹ පළාත් ආණ්ඩුකාර පේශල ජයරත්න මහතා අතින් ජනතා අයිතියට පත් කෙරුණා. දිනපතා රැකියා සඳහා පිටත්ව යන ජනතාවගේ වාහන ආරක්ෂා කිරීම මෙහි අරමුණයි. පොල්ගහවිල ප්‍රාදේශීය සභාවේ අරමුදලින් රුපියල් 46 ලක්ෂ 50 දහසක් මේ සඳහා වැය කර තිබෙනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය ප්‍රදේශයේ දේශපාලන නියෝජිතින් ඇතුළු පිරිසක් එක්ව සිටියා. වෙන්නප්පුව මහයායවත්ත ප්‍රදේශයේදී කළ නව පුස්තකාල ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති එස් පෙරේරා මහතා අතින් සිදු කෙරුණා. මෙම පුස්තකාල ගොඩනැගිල්ල ලබා දීම සම්බන්ධයෙන් ප්‍රදේශීය ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කර සිටිනවා. නුවරඑළිය හග්ගල උද්භිත උද්‍යානය තුළ නිර්මාණය කර ඇති නව රෝස උද්‍යානය නැරඹීමට සංචාරකීන්ට මේ දිනවල අවස්ථාව උදා වී තිබෙනවා. අලුත්වරුතු දාවත් සමග දේශීය සංචාරකයන් නිවාඩු කාලය විනෝදයෙන් ගත කිරීම සඳහා කඳුකර ප්‍රදේශයට පැමිණෙනවා. ඒ අතර සුන්දරත්වයෙන් අනුන වූ ස්ථානයක් ලෙස හග්ගල උද්භිද උද්‍යානය හැඳින්විය හැකියි. වසන්ත සමයත් සමග මල් පිපී තිබීමෙන් එහි අලංකාරය තවත් වැඩි වී තිබෙනවා. උද්‍යානයේ තුලට ප්ලාස්ටික් හා පොලිතින් ආදී ද්‍රව්‍ය ගෙනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි උද්‍යානයේ භාරකරු ඩොනිල් කුලරත්න මහතා පවසන්නේ. මම ඉල්ලීමක් කරන්න කරුණාවෙන් මේ පරිසරය ලස්සනට තියෙනවා. මේ පරිසරය මේ විදිහටම තියාගන්න මේ ඇතුළට ප්ලාස්ටික් පොලිතින් ගේන්න සම්පූර්ණයෙන් තහනම් කරලා තින්නේ. දවස් 385 මේ අවිවෘතව තියෙනවා. ගොඩක් වෙලාවට කට්ටිය අහනවා අපෙන් මේ එක. ඒ වගේම මම කියන්න කැමතියි මේ අපට පරිසරයත් ඒ වගේම ලස්සනට තියාගෙන මේක නර්මලා යන්න කියලා මම කට්ටියෙන් ඉල්ලීමක් කරනවා. මෙවර ඇත්තටම මේ වෙන අවුරුදු වලට වඩා ගොඩක් මල් පිපිලා තියෙනවා. ඇත්තටම අලංකාරම රෝස කොටස් කීපයක් තියෙනවා. ඒ සියලුම කොටස් නරඹලා යන්න මම මේ උද්‍යානයේ ලස්සනට තියාගන්න අපි සේවකයෝ සහ අපි ගොඩක් මහන්සි වෙනවා කැප වෙනවා. පොදු ප්‍රවාහනයේ විප්ලවීය වෙනසක් සිදු කරමින් තවත් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන හතරක ඉදිකිරීම කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව අමාත්‍ය පාටලී චම්පික රණවක මහතා පවසනවා. ප්‍රවාහන ශාස්ත්‍රයේ විප්ලවීය පරිවර්තනය වෙච්ච බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානවල පළවුණු ප්‍රවාහන මධ්‍යස්ථානයේ ජනතාවයි තීරපත් කළා. තව ප්‍රවාහන මධ්‍යස්ථාන හතරක් හඩවත 1890 බත්තරමුල්ල සහ පිටකොටුවේ ඉදිකිරීම කටයුතු ආරම්භ කළා තියෙනවා. මිටමතර අනාගතයේ මහනුවර හා අනුරාධපුරයේ ඉදිකිරීම කටයුතු ආරම්භ කිරීමටත් අපි දැන් කටයුතු යොදලා තියෙනවා. ඒ වගේම සහල්ලු දුම්රිය සේවාව. ඒ සහල්ලු දුම්රිය සේවාවට අවශ්‍ය කරන පළවෙනි සහල්ලු ණයකරය 0.1 පොලියට ලැබෙන ඩොලර් බිලියන 1.8ක ණය මුදල ලබා ගැනීමටත් එහි වැඩ කටයුතු ආරම්භ කිරීමටත් අපට ගිය වසරේදී මුල් පියවර තැබීමට හැකි වුණා. මේ වසරේ අපි එහි ඉදිකිරීම කටයුතු වල පියවර 7ක් තියෙනවා. ඒ පියවර 7න් පියවර කීපයක වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. එය මේ රටේ විශාල පරිවර්තනයක් පොදු ප්‍රවාහනයේ සිදු කරනවා ඇති. මැදම සබරගමුව දකුණ ඌව වයඹ සහ බස්නාහිර පළාත්වලත් අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්වලත් ස්ථාන කිහිපයක අද පස්වරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. අද දිනේ කාලගුණ තත්ත්වය පිළිබඳ සැලකුවත් මැදම සබරගමුව දකුණ ඌව වයඹ සහ බස්නාහිර පළාත්වලත් අම්පාර සහ අනුරාධපුර දිස්ත්‍රික්වලත් තැනින් තැන සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරනවා. ඒ වගේම සබරගමුව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 50කට වැඩි තරමක තද පරිශාපතනයකුත් අපේක්ෂා කරනවා. ඒ වගේම ගිගුරුම් සහිත වැසි ඇතිවන විට ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්නත් පුළුවන්. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා
සිටිනවා විශේෂයෙන් කිව යුතුයි මේ දිනවල දිවයිනට සූර්යා ඉරුමුදුන් වීම සිද්ධ වෙනවා අද දිනේ සැලකුවොත් අද දින දහවල් 12:10ට තිරුකේශ්වරම් පලේ මොඩ්ඩායි මලිකායි පරාක්‍රමපුර යන ප්‍රදේශවලට ආසන්න හිරුමුදුනෝ පවතිනවා විශේෂයෙන් මේ හිරුමුදුන් වීමත් එක්ක හේතුවක් වෙනවා විශේෂයෙන්ම දහවල් කාලේ හිරු රශ්මිය අධික පතිත වෙනවා පොළොවට ඉතින් ඒකත් එක්ක විශේෂයෙන් වැඩිපුර ජලය පානය කිරීමත් දැඩි හිරු රශ්මියට නිරාවරණය නොවි සිටීමට උත්සාහ කිරීමත් හොඳයි විශේෂයෙන් කුඩා දරුවන් සහ වැඩිමහල් පුද්ගලයන් මේ සම්බන්ධ වගේම රෝගී අයත් මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන එක හොඳයි දැන් ක්‍රීඩා පුවත් සියකුන් පුහුණු දැල්පන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට මැලේසියා කණ්ඩායම සමත් වුණා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩා පිටියේ පැවති අවසන් මහා තරගයේ පැවැත්තුණේ කෙන්‍යාව සහ මැලේසියා දැල්පන්දු කණ්ඩායම් අතරයි. පළමු අර්ධයේ නිමාවන විට ලකුණු 25ට 22ක් ලෙස ඉදිරියෙන් සිටීමට මැලේසියා කණ්ඩායමට හැකි වුණා. එය අඛණ්ඩව පවත්වා ගනිමින් තරගයේ අවසන් වන විට ලකුණු 47ට 42ක් ලෙස ජයහිමි කරගත්තේ මැලේසියා ජාතික දැල්පන්දු කණ්ඩායමයි. තරගාවලිය තුන්වන ස්ථානයේ සඳහා ශ්‍රී ලංකා යෝන් දැල්පන්දු කණ්ඩායම සමග පැවති තරගයෙන් ලකුණු 83ට 15ක් ලෙස ජයහිමි කර ගැනීමට ශ්‍රී ලංකා ජාතික දැල්පන්දු කණ්ඩායම සමත් වුණා. ඒ සමගින් දිවා පුවත් අවසන් වෙනවා. සවස 6:30ගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින් යලිත් හමුවෙමු. සුබ දවසක්. www.ipnnews.lk